උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍යහරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දේශීය ඉදිකිරීම් කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ අවධානය කොරෝනාවෙන් බැටගෑ ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත් කළේ වත්මන් රජයයි අජිත් පී පෙරේරාගෙන් චෝදනා ගතව සතිය තුල මෙරට කොවිඩ් ආසාදිතින්ගේ අඩුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. ඊතර සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු දිවයිනට. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. ගතව සතිය තුල කොවිඩ් 19 ආසාදිතින් වාර්තා වීම අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ දිනේදී මිරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 8ක් වන අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යායකකේ පවසන්නේ. මෙරට තුල කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 8 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව සටහන් වූයේ 1877ක් ලෙසයි. එලෙස ඊයේ දින තහවුරු වූ ආසාදිතින් සියලු දෙනා නාවික හමුදා සමාජිකයින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. ඊයේ දිනේ කොවිඩ් 19 ආසාදිතෙන් ලෙස 8 දෙනෙක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. මේ අනුව පසුගිය සතිය පමණ කාලය තුළ කොවිඩ් 19 රෝගීන් අඩුවෙන් වාර්තා වීමක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ වගේම මේ 8 දෙනාම නාවික හමුදාවේ 4 දෙනෙක් අයියකච්චි එවගේම එක් පුද්ගලයෙක් මුලතිව් සහ තවත් පුද්ගලයෙක් විඩරටපලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ආසාදිත තත්ත්වයට හඳුනාගත් අය. ඒ වගේම ශ්‍රී ලංකාවේ එතෙර සිටින උදවිය ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන ඊයේ දිනෙත් නැවත සකස් කරනු ලැබුවා. යම්කිසි කාලයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් ඔවුන් ගෙන්වීම සඳහා මේ අනුව බොහෝ විට දිනක් හැර දිනක් වගේ මේ ගුවන් යානා යවා මේ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම සිරවේ සිටින අසීරුතාවෙන් සිටින අය සඳහා වැඩි ප්‍රමුඛතාවයක් රජයේ විසින් ලබා දෙනු ලබනවා. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 1150. වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 716. මේ අතර පවතින තත්ත්වය හමුවේ පිලිපීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු ඊයේ රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා. ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව මෙරට ආර්ථිකයේ ගොඩනැගීම ඉහළ මට්ටමක පවතින බව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඉදිකිරීම් ශාස්ත්‍රයේ වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයේ ගොඩනැගීම ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වී ඇති බවයි. රජය අරමුදල් වලින් ආරම්භ කෙරෙන ව්‍යාපෘති ඉදිකිරීම් සමාගම් මගින් සිදු කිරීම තුළින් එම සමාගම් දිර්ඝන්වීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර විදේශීය ආයෝජන මත විදේශීය ඉදිකිරීම් සමාගම් වලට ලබා දෙන ව්‍යාපෘති වලින් වැඩි කොටසක් දේශීය සමාගම් වලට ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කොවිඩ් 19 වසඟද තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට බරක් නොවන ආකාරයට නව ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව චෙම්බර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි සංවිධානය නව යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබුව අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ පාර්ශවයෙන් ලබා දිය
හැකිය උපරිම සහාය ලබා දෙන බවයි දසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ඊට අමතරව පසුගිය මාස කිහිපය තුළ අකර්මණ්ඩි වී ඇති දේශීය ඉදිකිරීම් සමාගම් සඳහා ලබා දිය හැකි සහන යටතේ බැංකු ණය සහන කල්පතු සහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කොරෝනා වසංගත සමයේ ආර්ථික වශයෙන්ද ජනතාව පීඩාවට පත් කළේ වත්මන් රජයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කර සිටිනවා. පානදුරු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ 99.9%ක්ම සමාජිකයෝ ආධාරකාරයෝ ඉන්නේ බොහොම පැහැදිලිව සමග ජන බලවේගයේ සමග දුරකථනයේ ලකුණ සමග. අනික් කණ්ඩායමේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා, රවි කරුණායක මහත්මයා ප්‍රමුඛ අපේක්ෂකයෝ 200ක් විතර. ඒ ඇයට අපේක්ෂකයෝ ඉන්නවා, ආධාරකාරයෝ නැහැ. ඉන්නේ අපිත් එක්ක. මේ ඡන්දය අවසන් වෙලා සජිත් ප්‍රේමදාසමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ වගකීම් බාර ගන්නවා. අපි සිරිකොතට යනවා, ජනතාව සිරිකොතට අපි ඔසවගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තේරුම් ගන්නකොට එතුමත් එක්ක ඉතුරුලා ඉන්න සුළු පිරිසත් අපිත් එක්ක එකතු වෙයි. ඒ වගේම මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරන බව කියන්න ඕන. ජනතාවට දුන්න පොරොන්දු ඉටු කළේ නැහැ. පොර නොමිල දෙනවා කිව්වා, අන්තිමට සල්ලි වලට තොර නැහැ. ඒ වගේම ජනතාවගේ ජීවන බර අඩු කරනවා කිව්වා. ඒ වගේම සැමනුයි පරිප්පු තුන්ගුණයක් විතර දැන් මිලයි. ඒ වගේම අනිකුත් ආහාරත් වැඩි වෙලා මේ කොරෝනා කාලේ ආහාර මිල වැඩි කරපු එකම ආණ්ඩුව මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මාස දක්වා කල් දමන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනාවෙන් පීඩාවට පත් රැහෙන දරුවෝ අද අලි කරදර මැද්දේ කුඹුරුකයෙන් මුර කර කර පාඩම් කරලා උසස් පෙළ ලියන දරුවෝ ඉන්නවා. එනිසා අපි ඒ වෙනුවෙන් ඉල්ලනවා මාස 3ක්වත් උසස් පෙළ විභාගයේ කල් දාන්න. නොවැම්බර් මාසේ උසස් පෙළ ඉවර වෙලා දෙසැම්බර් මාසේ ඕ ලෙවල් පටන් ගන්න පුළුවන් වෙන විදිහට මේක කල් දැම්මොත් උසස් පෙළ ගුරුවරුන්ට පාසලෙත් උපකාරක පන්ති ගුරුවරුන්ට උපකාරක පන්තිවලත් විෂය නිර්දේශ ආවරණය කරලා දරුවව සූදානම් කරන්න පුළුවන් උසස් පෙළ විභාගය සඳහා. එනිසා අපි කියනවා ආණ්ඩුවට කරුණා කරලා මේ ගැන හිතන්න. මේක ජීවිතයේ පිළිබඳ තීරණ ගන්න විභාගයක්. එනිසා ඒ දරුවන්ට නිසි පාඩම් ටික කරගන්නේ නැතුව කොහොමද විභාග ලියන්නේ? රටේ දුෂ්කර දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා බලන්න 80%ක් දරුවන්ට ඉන්ටර්නෙට් නැත්නම් අන්තර්ජාලය හරහා මේ උසස් පෙළ පාඩම් කරන්න බැරි වුණා. තාත්තගේ ෆෝන් එකේ කෝල් එකක් ගන්න සල්ලි නැතුව හිටපු දරුවන්ට කොහෙද ඩේටා කඩදා ගන්න දෙන්නේ? ඒ නිසා ඒ වගේන් තීරණ ගන්නේ නැතුව ඔක්තෝබර් මාසෙත් කල් දාලා නොවැම්බර් මාසේ විභාගේ පැවැත්වුවා නම් දෙසැම්බර් ඕ ලෙවල් විභාගේ දක්වා දරුවන් එහෙම්ම විභාග ටික පවත්වා යන්න පුළුවන්කම තියෙනවා. මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන විශිෂ්ට ජයග්‍රහණය හමුවේ විපක්ෂය තවදුරටත් පසුබෑමට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණය පවත්වලා ඒ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ලැබුවාට පස්සේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ පාලනයක් අරගෙන යන්න. දැන් අපිට පේන්න තියෙනවා අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයට දින නියම කිරීමත් විපක්ෂයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විපක්ෂය උත්සාහ කරේ සදාකල්ම මැතිවරණයකට මුහුණ නොදී විවේචන පමණක් එල්ල කරමින් කාලය ගත කරන්න. එහෙනම් අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයටත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සමගි ජන බලවේගය විශේෂයෙන්ම මං හිතන්නේ යම් කම්පාවකට පත් වෙලා ඉන්නවා. මැතිවරණය මැතිවරණ කොමිෂන් සභාව තියන්න තීන්දුව කිරීම පැහැදිලි බහුතරයක් සහිත ජයග්‍රහණයක් අපේ රජයට ලැබෙනවා. ජනතාවට නැවුම් බලාපොරොත්තුත් එක්ක ඉදිරි ගමනක් යා හැකි. මං හිතන්නේ පෙරදිච්ච රජයේ කට්ටිය තවත් කම්පාවට පත් වෙලා ඉන්නවා. උන් ලබන ඊළඟ අන්ත පරාජය වහගන්නේ කොහොමද කියලා බලන්න. ස්වයන් රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝදරත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්
කල්පතු සමාගමක සේවකින් පිරිසක් විසින් සිදු කළ පහර දීමෙන් ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරෝදත සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයටපත් වුණේ ඊයේ දිනයි. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වාහන කල්පතු සමාගමක තැරැකරුවන් පිරිසක් විසින් ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික තිරෝදත සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඝාතනය කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කර සුනිල් ජයවර්ධන මහතා අවස්ථා කිහිපයකදී ත්‍රිරෝදතර යදුරන් සහ එම කර්මාන්තයේ ස්වයන් රැකියාවක් වශයෙන් වැදගත් ලෙස වාර්තාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවලදී කරුණු ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ඔහු කිසි විටක රජයෙන් කිසිවක් මෙම කර්මාන්තය සඳහා අපේක්ෂා නොකළ බවත් ඔහු ඉල්ලා සිටියේ තම සමාජිකින්ට මගතොටදී මුහුණ දීමට සිදුවන ගැටළු වලින් ආරක්ෂා වීමට සහ නිදහස් ලෙස වෘත්තිය සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. ඇතම් ආයතන රජයේ තීරණ නොසලකා කටයුතු කරන ආකාරය සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයෙන් හෙළිවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය නිවේදනය තුලින් පෙන්වා දෙනවා. ලීසින් ඩයිවාරික සම්බන්ධව තමන්ගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීම මිනිසෙක් මරා දැමීමට තරම් වැදගත් වන කාරණයක් දැයි සිතා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පළපුරුදු නොමැති පිරිස් නීති රීති සම්පාදනය කිරීම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අපහසු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ ප්‍රකාශයට පත් කළා තියෙනවා ඉදිරිපත් කළා තියෙන නීති රීති ප්‍රායෝගිකන අපිට මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න නිදහසක් තියෙන්න ඕන. අද නිදහස් තියෙනවද? රැස්වීමකට 100ක් හරි 500ක් හරි එන්න කිව්වොත් අපිට 100 ලයිස්තුව දෙන්න ඕන 500 ලයිස්තුව දෙන්න ඕන මේවා කරන්න පුළුවන්කටද මේ ඡන්ද කරපු නැති අයට මේ නීති රීති හදලා තියෙනවා ඒ වගේම දුරස්ත්වාවේ ආරක්ෂා කෙරුවොත් ඡන්ද පොළ කිලෝමීටරකට වඩා දීර්ඝ වෙන බව මැතිවරණ කොමසාරිස්වරයාම කියලා තිබුණා ඇත්ත වශයෙන්ම මේ නීති රීති හදන්න තිබ්බේ දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරලා දේශපාලන පක්ෂත් එක්ක සාකච්ඡා කරනවා නම් අපි කියනවා මෙන්න සීමාවන් මේ විදිහට මේක කරන්න කියලා අද කොරෝනා පාලනය කරනවා කොරෝනා පාලනය කරනවා කියලා කියනවා යම් කිසි පාලනයක් තිබුණා මාර්තු මාසයේ සිටියේ එක කොරෝනා රෝගියෙක් අද 1500 බැනලා මැද ප්‍රතිකින් ආපු 300 ඉවත් කෙරුවොත් ඒ 1000කට වැඩිය ඉන්නවා ඒතකොට මාර්තු මාසයේ එක කොරෝනා රෝගියා හිටියේ අද 1000 බැනලා ඉතින් මොකද්ද මේ පාලනය කරුවා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මෙතරම් දුර්වල වූ යුගයක් ඉතිහාසයේ නොතිබුණු බව හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් මහතා අපවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අද මේ අවස්ථාවේ අපට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දිවයින පුරා තිබෙන ජනප්‍රියතාවය අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් හැටියට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ UNP මේතරම් දුර්වල වුණු මේතරම් පහළ මට්ටමකට වැටුණු යුගයක් ඉතිහාසයේ කිසිම දවසක තිබුණේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් වෙනි සිටි පිරිස් වලට පවාද පක්ෂය පා වෙලා තියෙනවා. මේ ආසනය තුල කිසිම දායක අපට දේශපාලන වශයෙන් උදව් නොකරපු උදවිය පැහැදිලිව මට මේ අවස්ථාවේදී කිව්වා මේ වතාවේ අනියම් උදව්වක් නෙවෙයි ඍජුවම පෝර්ටුවල ඡන්දේ දීලා අපේ සහයෝගය ලබා දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මට පෞද්ගලිකව කියලා දෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණය පිළිබඳ දැඩි විශ්වාසයක් දැඩි හැඟීමක් අපේ හදවත් තුළ තිබෙනවා. ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම සඳහා රජයේ නිසි වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදාර රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ සියත ටීවී 655 පිළිසඳර වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමින්. ලංකාවේ අද තියෙන්නේ Tamanට අපි කියමු මොන හරි කෝටි දෙක තුනක් තියෙනවා කියලා සල්ලි. ඒක ඕන විදිහකට පොලි අනුපාතයකට පොලියට දීමේ අවකාශය ආණ්ඩුව ඇතුළේම හැදිලා තියෙනවා. මොකද ඒකට කිසිම රෙගුලේෂන් එකක් මේ රටේ නැහැ. ඒක රෙගුලේට් කරන්න අත්‍යවශ්‍යයි. මොකද මේ සල්ලි ගන්නේ අසරණ වෙච්ච ව්‍යාපාර කරගන්න බැරුව දවසේ රෝල ගහගන්න බැරුව වෙන කරන්න කිසිම දෙයක් නැති කෙනෙක් තමයි මාසෙට 10ට 15ට 20ටත් ගන්නවා. ඉතින් කොහොමද
අපේ රටේ ව්‍යාපාරිකයෝ හැදෙන්නේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රාග්ධනයට තියෙන අවකාශය නැතිවීම ව්‍යාපාරිකයන්ට අපි ওই ප්‍රශ්නේ අඳුරගෙන තමයි අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මොඩල් එක හැදුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මිනිසුන්ට අඩු පොලියට ණය දීලා ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනේ කියන පදනම උඩ ඉඳලා උනට ඒ අයට තමන්ගේ ව්‍යාපාරය කරගන්න ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන පසුබිම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නැහැ යටිතල පහසුකම් නැහැ මේ රටේ ඒව දේශපාලඥයෝ හැටියට මේ රට පාලනය කරන මිනිස්සු ෆේල් වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට සිදුව ඇත්තේ ප්‍රතිවාදියෙක් නොමැතිව බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක මහාචාර්ය චන්නජ සුමන මහතා පවසනවා අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා පේන්න තියෙන தත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තනියෙන් දුවන රේස් එකක් තමයි තියෙන්නේ අපිට විපක්ෂයක් ප්‍රතිවාදියෙක්ව මේ මහමැතිවරණෙදී පේන්නේ නැහැ අද එක්සත් ජාතික පක්ෂය කියලා තිබුණ විජාතික බලවේගයේ සීසීකට කැඩිලා තියෙනවා එක පැත්තක රනිල් ඉන්නවා තව පැත්තක සජිත් ප්‍රේමදාස ඉන්නවා දෙමළ සන්දානේ එතනත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළෙත් අර්බුද ඇති වෙලා තියෙනවා ඉතින් මේ සියල්ල හමුවේ අපේ ප්‍රතිවාදියා කවුද කියලාවත් අපිට පේන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ එක්සත් බවකුත් නැහැ ජාතික බව प्रकाश कले ඊයේ රාත්‍රී 7:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ පානදුර බොල්ගොඩ ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා තිබූ මෝටර් රථය නැවත පණ ගැන්වීමට යාමේදී සිදු වූ අතපසු වීමකින් මෙම මෝටර් රථය බොල්ගොඩ ගඟට වැටී තිබෙනවා එම අවස්ථාවේ මෝටර් රථය තුල සිටි කාන්තාවක දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර් රථය තුල සිටි පිරිමි පුද්ගලයෙකු දිවි ගලවාගෙන තිබෙනවා මෝටර් රථය තුල සිරවි සිටි කාන්තාව ප්‍රදේශ වාසීන් විසින් ගොඩටගෙන වහා ගිලන් රථයක් මගින් පානදුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වූ පානදුර ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචි කාරිණියක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දිවි බේරාගත් 48 හැවිරිදි පිරිමි පුද්ගලයා පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා දැන් රටවටා පුවත් කිහිපයක් හැටියෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේගේ සහ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජාතික ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා සුවිශේෂිත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරපු බොහොම වටිනා කියන පරම්පරාවක් තමයි හේවාවි තාරණ පරම්පරාව. රුහුණු විශ්වවිද්‍යාලයේහි විවිධ විෂය ධාරාවන් හදාරන දුවා දරුවන් 30 දෙනෙක් තෝරාගෙන රුපියල් 5000 ගානේ පිරිනැමීමට ශිෂ්‍යත්ව භාරය කටයුතු කළා තියෙනවා. COVID-19 වෛරසයේ පැතිරියමේ අවධානමත් සමග ආගමික ස්ථානවල පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී නොවන ලෙසට සෞඛ්‍ය අංශ විසින් කර තිබූ ඉල්ලීම ලිහිල් කිරීමත් සමග හැටන් ප්‍රදේශයේ Hindu කෝවිල්වල අද දින පූජාවන් පැවැතුණා. කෝවිල වෙත පැමිණි Hindu භක්තිකින් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිය ආගමික වතාවත් සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මැදම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතින ස්ථාන සොයා නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. කොටගල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන මෙලෙස පරීක්ෂාවට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ මහනගර සභාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධති වැඩි දියුණු කිරීම සඳහා මෙම මාස 14 වන ඉරිදා දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ 2 කොළඹ 3 කොළඹ 7 කොළඹ 8 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබනවා මීට අමතරව කොළඹ 1 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජල සම්පාදන සහ ජලාපොහන මණ්ඩලය පවසන්නේ ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.